අයිබෝවන් සුබ දවසක් ඔබට අපේ රටේ දේශපාලන ඉතිහාසයේ කැපී පෙනෙන වෙනසක් සම්දිස්ථානයක් ප්‍රගතිශීලී වෙනසක් උන දවසක් තමයි දැනට මාස දෙකකට එහා පැත්තේ ඒ කියන්නේ සැප්තැම්බර් 21 වෙනිදා ගිය සැප්තැම්බර් 21 වෙනිදා එදා තමයි මේ රටේ දේශපාලනයේ සුපිරි සුදු ස්ථාවරය සඳහා අඩිතාලම දැම්මේ මුල් අඩිතාලම දැම්මේ අපි හිතාගෙන හිටියට මේ රටේ නිදහසෙන් පස්සේ ඒ කියන්නේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයෙන් ඔවුන් නිදහස දීලා අපේ කළු සුද්දන්ට නිදහස දීලා ගියාට පස්සේ ඒ හිටිය කළු සුද්දෝ බොහොම නිහතමානී හරිම හොඳ මිනිසු කොට්ටාසයක් හරිම හොඳ දේශපාලන නායකයන් කොට්ටාසයක් කියලා හිතුවට ඒක එහෙම වුණේ නැහැ. දේශපාලන ඉතිහාසය දන්න අය දන්නවා එතන ඉතාමත් කැත නිඳිත පන්නේ දේශපාලනයක් තමයි එදා ඉඳලම පටන් ගත්තේ. අදට වැඩිය ඒ කියන්නේ මේ දැනට ඔය සැප්තැම්බර් 21 වෙනිදා ජනාධිපති වුණු අනුර කුමාර දිසානායක මහත්මයාගේ පත්වීමත් එක්ක ඒ දිවුරුම් දීමත් එක්ක සිදුණු වෙනස් වීමට එහා පැත්තේ ඉතිහාසය මෑතම ඉතිහාසයේ හිටපු ඒ දේශපාලඥයන්ට වැඩිය සාපේක්ෂව යම් පමණක් හොඳ කියලා කියන්න පුළුවන් දේශපාලඥයෝ එදා හිටියා 1948 පස්සේ හිටියා හැබැයි ඒගොල්ලෝ හොඳයිම කියන්න බෑ හොඳම අය කියලා කියන්නත් බෑ මොකද ඒගොල්ලෝගේ බල තණ්හාවයි ඒ අනිකුත් කාරණා එක ගත්තාම ඒගොල්ලන්ට අවශ්‍ය වෙලා තිබෙත් ඒක ඒ පෞල් දේශපාලනයයි ඒගොල්ලන්ගේ පන්තිය රැක ගැනීමයි ඒ වලව් පැලැන්ති ආරක්ෂා කර ගැනීමයි ඒක තමයි තිබුණේ වෙන ජනතාව උදෙසා කරපු දේශපාලනයක් ඒගොල්ලන්ගේ තිබුණේ නැහැ ඒගොල්ලන්ගේ ඒ 48 1948 බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදී නිදහස දෙනකොට ඒක අවශ්‍ය නැහැ කියන මතේ හිටපු අය තමයි ඒගොල්ලෝ ඒක ඒ නිදහස අපිට ලැබුණේ ඉන්දියාවව තිබුණේ ඒ නිදහස් අරගලය කරපු ඒගොල්ලන්ට ඉන්දියාවට නිදහස ලබා දුන්න බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදීන් ඉතින් ඉන්දියාව වගේ ලොකු රටකට නිදහස දෙනකොට අපේ වගේ පොඩි රටක් ඉතුරු කරගෙන ඒගොල්ලන්ට විතරක් නිදහස දෙන්න බැරි නිසා අපේ රටට විතරක් ඒගොල්ලෝ ඇවිල්ලා යන්නේ නෑනේ අපේ රට විතරක් පාලනය කරන්න ඒක නිසා අපේ රටටත් නිකම්ම නිදහස ලැබුණා නැතුව නිදහස අරගලයක් අපේ රටේ තිබුණේ නැහැ ඒක තමයි ඇත්ත කතාව ඉතින් මේ ඇතිවෙච්ච දේශපාලනික වෙනස්කම දේශපාලනික පරිණාමය ඉතාමත් ප්‍රගතිශීලී එකක් ඒක ජනතාවගේ මුදල් අවභාවිතා කරන තත්ත්වය ඉතාම අවම මට්ටමකට ගෙනෙන එකක් කියලා හිතන්න පුළුවන් දැනට අනුර කුමාර ජනාධිපතිවරයා පමණක්පත් වෙලා 3 දිනකින් කරගෙන යන ආණ්ඩුවේ ඒ ගත්ත ක්‍රියාමාර්ග සහ වැඩපිළිවිල දිලා මේ දින 40-45ක කාලය තුල වෙච්ච දේවල් දිහා බැලුවාම හිතා ගන්න පුළුවන් මොකද අපි දැක්කා හිටපු ජනාධිපතිවරයා ඒ කියන්නේ ව්‍යවස්ථාවෙන් පත් වුණ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහත්මයා කොහොමද එයාගේ වාහන භාවිතාව නිකන් වාහන විතරක් කතා කරොත් ඔහු වාහන විශාල ප්‍රමාණයක් පාවිච්චි කරලා තියෙනවා මං අහගෙන අනුර කුමාර දිසානායක ජනාධිපති සහෝදර කියනවා වාහන 800 ගණක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ජනාධිපතිගේ ඒ ධූරයේ වටා එයා එතකොට එයා ගමන් යන්නේ රට ඇතුලේ නගරකින් නගරකට යන්නේ හෙලිකොප්ටරෙන් එතකොට මීටින් එකකට රැස්වීමකට දේශපාලන රැස්වීමකට හරි ඕනම දෙයකට යන්නේ හෙලිකොප්ටරෙන් හෙලිකොප්ටර එකක් නෙමෙයි 3ක් යනවා දෙපැත්තෙන් දෙකක් එක්ක අතිශය විනාශකාරී බුදල් නාස්තියක් ඒ වාහන විතරක් සැප වාහන 20ක් විතර යනවා පාර යනවා නම් ඇම්බියුලන්ස් එකකුත් යනවා ඉතින් මේ වගේ තත්ත්වයක් තමයි තිබ්බේ මේ ව්‍යවස්ථාවෙන් ලැබුණු ජනාධිපතිකම එයා ප්‍රයෝජනෙට ගත්ත විදිහ ඉතින් එයා හිතන්නකෝ බැරි වෙලා හරි ජනතාවගේ ජනමතයෙන් ජනාධිපති වුණා නම් කොහොම තියෙයිද ඔය වාහන ගැන විතරයි අපි කතා කරේ
වාහන ගැන විතරක්ම කතා කරොත් ඕක තමයි තත්ත්වය. ඕක කියන්නේ ඒක පුදුම තත්ත්වයක්. ඒ වාහනයි පොලිසියෙන් ආරක්ෂාවට STF එකෙන් ඒ ඩිෆෙන්ඩර් බයික් ඒ ඔක්කොම පාරේ යනවා නම් ඒ ඔක්කොම ආරක්ෂාවත් ඇත්ත ඉව ඔක්කොමත් එක්ක යන්නේ. උඩින් යනවා නම් අර චොපර් ඔක්කොමත් එක්ක. එතකොට නිකාන් දිරාපත් වෙනවා එක එක්කෙනා නිකන් පාවිච්චි කරනවා අවාහන 800 ගණක් ජනාධිපති ලේකම් කාර්යාලයේ ඒ වටේට. ඒක පුදුම මුදල් නාස්තියක්. ඒ සියලුම දේ දැන් වෙනකොට නැවතිලා මං හිතන්නේ වාහන කීපයයි පාවිච්චි කරන්න පුළුවන්. ඔපි ඔය ඒ වාහන ගැන විතරයි ඔය කතා කරේ. එතනම ඒ ජනාධිපතිවරයාගේ වාහන විතරමයි කතා කරේ. වෙන මැති ඇමතිවරුන්ගේ අගමැතිලාගේ ඒගොල්ලොන්ගේ වාහන ගැන කතා කරෙත් නැහැ. ජනාධිපතිවරයාගේ අනිකුත් දේවල් ඒ ගාරන් තියෙන විනාශකාරී තීන්දුව తీරන ගැන කතා කරෙත් නැහැ. ඉතින් ඒක තමයි වාහන ගත්තාම තත්වය. එතකොට අනිත් දේවල් ගත්තාම හැබැයි දැන් මේ හැම දෙයකම පරිහරණය නාස්තිය අවම කරමින් අවම කරගෙන යමින් පවතිනවා. ඉතින් මේ තව දවස් කීපයයි. තව දවස් 3යි. නොවැම්බර් 14 මහමැතිවරණේ. මේ මහමැතිවරණයෙන් අනිවාර්යෙන් මාලිමාවේ විශාල පිරිසක් පාර්ලිමේන්තුවට යනවා. පාර්ලිමේන්තුව සුද්ධ වෙනවා. ඉතින් අලුත් ආණ්ඩුව මාලිමාවෙන් පත් වුණාම ඒගොල්ලන්ගේ මැති ඇමතිවරු ඉතාම සීමිත ප්‍රමාණයක් එන්නේ. 25කටත් වැඩි අඩුයි කියලා තමයි ඒගොල්ලෝ පොරොන්දු වෙලා තියෙන්නේ. ඉතින් ඒගොල්ලන්ට මම දන්න විදිහට ඇතුලෙන් කතා වෙන දෙයක් තමයි පිට පළාත්වල ඉඳලා පාර්ලිමේන්තු රැස්වීම සඳහා සහභාගී වෙන්න පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් එනවා නම් ඒ අයට වෙනම ට්‍රාන්ස්පෝර්ට් එකක් ලබා දෙනවා. බස් එකක් හරි වෑන් එකක් හරි ඒකේ තමයි හැමෝම එන්න ඕනේ. ඇවිල්ලා ඒකේ තමයි ආපහු යන්නත් ඕනේ. එක එක්කිනාට වෙන වෙනම වාහන නැහැ. ඒක නිකන් හරියට අර රස්සාවකට ඇවිල්ලා ආපහු ඕෆෙලා යනවා වගේ. ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තියේ එක කොටසක් කියලා කියනවා මම ඇහුවා. ඉතින් ඒක එහෙම ක්‍රියාත්මක වෙනවා නම් ඒක හොඳ ආදර්ශයක් වෙයි අනිත් අයටත්. ඉතින් තමන් හම්බ කරගෙන තමන්ගේ සාධාරණ විදිහට හම්බ කරගත්ත දේෙන් තමන්ගේම වාහනයක තමන්ම තෙල් ගහගෙන එහෙම එනවා නම් ඒකත් ප්‍රශ්නයක් නැහැනේ. ඉතින් ඒක හොඳ ආදර්ශයක්. ඉතින් ඒ වගේ හොඳ තීන්දු තීරණ ගත්තාම මේකේ පිරිවැය හැම දෙයකම අනවශ්‍ය පිරිවැය අඩු කරලා ඒ සහනය ජනතාවට ලබා දෙන්න පුළුවන් තත්ත්වයක් ඉදිරියේදී ඇති වේ. ඒක නිසා අපි අනිවාර්යෙන් තීරණය කරන්න ඕනේ මේ නොවැම්බර් 14 එන මහමැතිවරණයේදී මාලිමාවේ වැඩි පිරිසක් අතිශය බහුතරයක් 6-5ක බලයක් මාලිමාවට ලබා දෙන්න පාර්ලිමේන්තු මහමැතිවරණයේදී අපි තීරණය කරමු. අපි අදිනම් කරගමු. ඒ සඳහා පෙළ ගැසෙමු. ධෛර්යවන්ත වෙමු. යමු චන්දපොලට නොවැම්බර් 14 උදේ. ගහමු මාලිමාවට ඉදිරියෙන් කතිරය. කැමති 3 දෙනෙකුට මනාප 1, 2, 3 කියලා සලකුණු කරන්න පුළුවන්. එහෙමනම් ජය වේවා ඔබ සැමට. රටට ජය වේවා. සුබ දවසක්.